අයිබුවන් සැමට කලින් පුවත් ගෙනෙන සියත ප්‍රධාන පුවත් ප්‍රකාශයයි මේ. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම නවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරයි. තමන් අපහසුතාවයට පත්වන බව ජනතාව කියයි. හිටපු වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වූ හේතු පහදයි. දේශපාලඥයින්ගේ පැරණි සටන් පාඨ අදට වලංගු නැහැ. ජනපතිගෙන් ප්‍රකාශයක්. මන්ත්‍රී වැඩුප් වැඩිවීම ඌමනා නැහැ විපක්ෂය කියයි. මෙතෙක් කිසිදු වැඩුප් වැඩිවීමක් සිදු වී නැහැ කතානායක සහතික කරයි. කහිර සුරක්ෂිතද? ප්‍රථමයෙන් දේශීය පුවත්. දිවිනපුරා වෛද්‍යවරුන් අද උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩවර්ජනයේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකටයි පත්ව සිටින්නේ. කෙසේ නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ මෙම වැඩවර්ජනය සාර්ථක බවයි. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර එළඹීමට නියමිතව ඇති ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා. මෙම වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් සුපුරුදු පරිදි දිවයිනේ රෝහල් රැසකම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේද ප්‍රතිකාර ලබා ගැනීමට සිටි සහ සායන සඳහා පැමිණි රෝගීන් මුහුණ දුන්නේ දැඩි ගැටලුකාරී තත්වයකටයි. ඇමතිතුමාලට ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා. ඇමතිතුමාවිලා ටීවී වල කියනවා හැමදේම දැන් අපි අඩු කරා මෙච්චර මෙහෙම කරා මෙහෙම කරා කිසිම දෙයක් පිටින් ගන්න ඕනේ. නමුත් අපි බෙහෙත් ගන්න ගියුනේ තමයි දැන් අමාරු ලෙඩකට කොහොමද අපි කරන්න ඕනේ කියලා. අපිට ආයේ එන්න කියලා එහෙම දැනගන්නවත් කවුරුත් නැහැ කවුන්ටරේවත්. දැන් මේ අම්මා ක්ලිනික් එකට යන අප යන්න ආපහු. ડોක්ටර්ස්නත් සාධාරණ කමක් දිනනවා. නමුත් ආණ්ඩුව වැරද්ද නේද? ආණ්ඩුව වැරද්ද පොරොන්දු වුණා නම් දෙන්න ඕනේ. 300 600 කියනවා. යන්න යන්න. දැන් ආපහු ස්ටේ කර වුණා ආපහු එන්න යන්න ඕනේ. දැන් උදේ කන්නේ තුමේ මොකද ඒඳලා එනවා. බේතුත් නේ. කෙසේ නමුත් හදිසි ප්‍රතිකාර ඒකක තුල සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් සේවමන්හි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක තුල මෙම වැඩපරිචණය ක්‍රියාත්මක නොවන බව පවසමින් ජාතික රෝහල තුල අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු වුණා. එමෙන්ම දිවයින වටා රෝහල් වලද වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් එම රෝහල් වල අද දවසේ දිස්සුවේ මෙවන් තත්ත්වයක්. එක පෙන්නන්න ආවි අද ස්ට්‍රයික්ලු දන්නේ නැතුව ආවි. ඉතින් දැන් බෙහෙත් ගන්න විදිහක් නැහැ. මං ගෙදර යන්න යන මා කාගේවත් උදව්වක් නැතුව ආවි. තනියෙන් දා හවුද දන්නේ නැහැ. අඳුරන ළමයෙක් ගෙනල්ලා ස්ට්‍රෝහලට ඇතුළු කරලා ගියා. මට නතර වෙන්න හරි කමන්නේ. තිබුණා නම් මං නතර වෙනවා. අඩු ගන්න බෙහෙත් දෙමින් දෙනවනේ. බෙහෙත් දන්න අපි සල්ලි වලට බෙලිය මම දැන් වයසට ගිහිල්ලා කිසිම රස්සාවක් නැහැ. අවුරුදු 21යි දැන් ගෙදරින්ම ඉන්නේ. දැන් රෙඩ්ඩු තමයි ඉතින් අතරන වෙන්නේ. ඉතින් ඇවිල්ලා යනවා මේ වෙනවා බෙහෙත් ගන්න නැහැ. ගොඩක් ඇවිල්ලා ඉඳලා ගියන් ති දොස්තරවරු ස්ට්‍රයික් කරනවා. ඒගොල්ලෝ හිතුන ඉඳලා ස්ට්‍රයික් කරනවා. රෙඩ්ඩු තමයි එකෙන් අපස්සාවට ලක් වෙන්නේ. අද බෙහෙත් ගන්න වෙන්නේ නැහැ ඉතින්. දැන් අපි පහේ ඉඳලා මේ ඉන්නේ ඇවිල්ලා. ආහරි ඉඳලා දැන් වාට්ටුවට එනකොට මේ පුතා කිව්වේ මේ අද ස්ට්‍රයික් එකක් කියලා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩ වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උදෑසන 8ට ආරම්භ වෙච්ච වැඩ වර්ජනය මේ වෙනකොට දිවයිනේ සියලුම රෝහල් වල ඉතාම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කලින් ප්‍රකාශයට පත් කරපු විදිහටම මේ වැඩ වර්ජනය පැය 24 කාල සීමාවක් සඳහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව හෙට දින උදෑසන 8ට වැඩ වර්ජනය නිමා වීමට නියමිතයි. මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා පිළිකා රෝහල, ත්‍රිවිධ හමුදා රෝහල් සහ විශේෂිත වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක වල අද දවසේ කිසිම වර්ජනයක් අපි ක්‍රියාත්මක කළේ නැහැ. අපි මේ මොහොතේදී රෝගීන්ට යම් අපහසුතාවයක් වුණා රට වෙනුවෙන් අපි මේ ගත්ත ක්‍රියාමාර්ගයේ සම්බන්ධ
සම්බන්ධයෙන් රටේ ඒකමතිකත්වයක් තියෙනවා කියන කාරණය දිනෙන් දින ඔප්පු වෙමින් තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට රජයේ වෛද්‍යාරින්ග සංගමේ සමාජික නොවන වෛද්‍යවරු පවා එකඟ වෙලා තියෙනවා අද දවස තුල පෞද්ගලික අංශයට මේ වර්ජනය දියත් කරන්න. පෞද්ගලික අංශයේ පමණක් සේවය කරන වෛද්‍යවරු. ඒ නිසා අද දවසේ හවස් වරුවේ පෞද්ගලික අංශය තමයි. මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වැඩ වර්ජනය සාධාරණ එකක් නොවන බවයි. එමෙන් මාද දින ආරම්භ කළ වැඩ වර්ජනය ජනතාව නොමග යවන සුළු හේතු පාට දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා. පිපිදෙමු පොළොන්නරුව වැඩසටහනට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනුරාධපුර ප්‍රදේශයට පැමිණ විවෘත කිරීම සහ වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. මේ අතර ඊයේ මනම්පිටිය නගරයේ හෙළපුජුන් හල ජනතා ඉදිරි පවරා දීමේ උත්සවයටද ජනාධිපතිවරයා සහභාගී වුණා. මනම්පිටිය නගරයේ හෙළපුජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ පස්වරුවේ ජනතා ඉදිරියට පවරා දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 21.53 වියදමින් මනම්පිටියේ හෙළපුජුන් හලේ සංවර්ධන කටයුතු සිදු කර තිබුණා. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ ඇතැම් දේශපාලචීන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු සටන් පාඨයක් අද දිනට වළංගු නොවන බවයි. කොළඹ ලිප්ටන් වටරවුමේ විහාර මහදේවි උද්‍යානයේ ඉඳලා කට්ටිය පෙළපාලි යනවා ආණ්ඩුවට විරුද්ධ. මම ජංගම දුරකථනයෙන් බැලුවා. මම බැලුවා මොකුත් අලුත් සටන් පාඨ තියෙනවද කියලා. ඔක්කොම පරණ රටන් පාඨ තමයි. රණවිරුව බේර ගන්න කියනවා. රට බෙදන්න එපා කියනවා. රට පාවා දෙන්න එපා කියනවා. විදේශීය වෙළඳ කිවිසුම් වලින් රට යටත් වෙන්න දෙන්න එපා කියනවා. අපි රට පාවා දීලත් නැහැ. රට පාවා දෙන්නෙත් නැහැ. රට කඩන්න දෙන්නෙත් නැහැ. රණවිරුවන්ට ආපු ජාත්‍යන්තර බලපෑම් සියල්ලෙන් මේ රටේ රණවිරුවන් නිදහස් කරගත්තේ මමත් මගේ ආණ්ඩුවත් අපි කියන එක මම බොහොම පැහැදිලිව මම ඒගොල්ලන්ට කියේ. එදා කතා කරපු ජාත්‍යන්තර යුදාධිකරණේ, එදා කතා කරපු විදුලි පුටු, එදා කතා කරපු විදේශීය විනිශ්චයකාරවරු ඒවා නැමැත්තුවේ අපි. ඒවාට මූණ දෙන්න බැරි නිසායි අවුරුදු දෙකකට කලින් ඡන්දයකට ගියේ. ඒක තමයි ඇත්ත කතාව. අද ලෝකේ සෑම රාජ්‍ය නායකයෙක්ම අපේ මිත්‍රයෝ. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඳලා අපිට තියෙන ඉතාම හිතමිත්‍රී ස්වභාවය. අද අපිට ආධාර ගලාගෙන එනවා. අපි කොහෙද රට පාවලා දීලා තියෙන්නේ? මේ රටේ ත්‍රිවිධ හමුදාවට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් තිබුණු චෝදනාවලදී මම ඒ සියලු නායකයින්ට මහ කොමසාරිස්වරයාගෙන් ඉඳලා කිව්වේ ඒ ප්‍රශ්න අපිට විසඳ ගන්න දෙන්න කියලා. මේ අතර අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට අද පෙරවරුවේ ජනාධිපතිතුමා සහභාගී වුණා. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ උගතුන් වැඩිවීමත් සමග රටක ආර්ථික සමාජීය සහ දේශපාලන ගැටලු රසකට විසඳුම් ලැබෙන බවයි. මෙම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා අනුරාධපුර දීපානි මහාවිද්‍යාලයේ ඉදි කළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කරනු ලැබුවා. එම විද්‍යාලයේදී සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා මහත් හරසරෙන් යුතුව පිළිගනු ලැබුවා. මේට අමතරව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දානශාලාව සහ දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය අද ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබුවා. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සැලැස්ම යටතේ රුපියල් මිලියන 213ක් වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබනවා. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම මේ දිනවල දැඩි ලෙස මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වනවා. ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදත් අදහස් පළ කළා. කෙසේ වෙතත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ එවැනි යෝජනාවක් තමන් වෙත ලැබී නොමැති බවයි. 215%කින් වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය මැති ඇමතිවරුන්ට ප්‍රශ්නයක් නොවන බව ඇත්ත. නමුත් ඒක රටේ මහ ජනතාවට බරපතල ප්‍රශ්නයක්. කරුණාවෙන් ඉල්ල සිටිනවා ආත්මార్థකාමී වෙන්න එපා. මැති ඇමතිවරුනි, ඔබේ ගොඩ වැඩි කරගන්නට ගන්නා වූ මේ උත්සාහය ඉතාමත් නිඳනීයයි කියන බවයි අපට කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා ආශ්‍රිතව ඉන්න මේ මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් කරන්නේ ඉහගෙන කෑම, හිඳගෙන කෑම. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිබඩි කරගන්න 215%කින් පරිබඩි කරගන්න. දැන් වෙන මොකුත් ප්‍රශ්න නැහැ. මුන්ට යකෝ කොච්චර හම්බෙනවද? පඩි නඩි ඊට පස්සේ ඉන්ධන දීමන අනම්මන ඔක්කොම හම්බෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකුට, ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී කෙනෙකුට 107කට ආසන්න පැකේජ් එකක් හම්බෙනවා මාසිකට. උඹලගේ පරිබඩි කරගන්න ලෑස්ති වෙනවනම් කුරුඳු පොළු විතරක් නෙමෙයි තියෙන පොළු ජාති ඔක්කොම අරගෙන උඹලගේ කාර්යාල වලට උඹලගේ මාත්‍යම් වලට මේ ජනතාවත් එක්ක අපි එන එකම
වලක්වන්න පුළුවන්කමක් නැහැ කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. නතාව බදුබරින් පෙළෙන මොහොතක නතාව ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමකින් ඉන්න මොහොතක අපි දකිනවා ප්‍රධාන පුවතක් බවට මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පුවත නිර්මාණය. මම හිතනවා මෙවැනි කටයුතු රටය මේ වගේ ප්‍රශ්නකාරී අවස්ථාවක කිරීම ඊතරම් සුදුසු නැහැ. මේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. මේක කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන ලදිල්ලක් නෙවෙයි. අපි දන්නේ ආණ්ඩුව මේ වැටුප් වැඩි කරේ ඇයි කියලා. ජනතාව මත බදු පටවලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක ඉන්න වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මත වැටුප් වැඩි කිරීම සම්පූර්ණයෙන් වැරදි කියලා අපි දකින්නේ. කෙසේ වෙතත් ඒක බදු විපක්ෂය හැටියට මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අපි විරුද්ධයි. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා මේ පිළිබඳව පළකලේ මෙවන් අදහසක්. අධිකරණයේ අත වශයෙන් මේ ඇයට ඒ ලැබිය යුතු හිමිවිය යුතු ඒ වැටුප් වර්ධනය අපි ලබා දුන්නා ඒක ඇත්ත. නමුත් ඒක වැඩි උනායි පළියට අපි ඒක කරනවායි කියලා දැන් තීන්දුවක් අරගෙන 2006 දී එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පළියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පරිවැඩි කරනවට මේ වෙලාවේ විරුද්ධයි. කොහේ කතා කරා තීන්දුව ගන්න මෙතනට එන්න වෙනවා. එවන්නකෝ. මේ අතර කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත කථානායක මාධ්‍යංශයේ විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මැති ඇමතිතුරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අද දින බොහෝ මුද්‍රිත මාධ්‍යන් නිපල වී ඇති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු ඇති බවයි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් අන්තර්ගත වන්නේ 2006 වසරේ 11 වන මස 23 වෙනි දින පාර්ලිමේන්තුවේ සිදු වූ යෝජනා සම්මතයක් අනුව පාර්ලිමේන්තු මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු යුතු බවට තීරණය වී ඇති බවයි. මෙම පසුබිම මත පසුගියදා අධිකරණ ශේෂ්ත්‍රයේ සිදු වූ වැටුප් වැඩිවීම පිළිබඳව සලකා බලා මැති ඇමති වැටුප්ද ඒ අනුව ගැළපිය යුතු බවට පෙන්වා දෙමින් තමන් වෙත ලැබී ඇති දැනුම් දීම් කථානායක කරු ජයසූරිය මහතා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද කථානායක මාධ්‍යංශයේ වැඩිදුරටත් පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ බවට පැතිර යන ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍යවරුන් අද දින සිදු කරන වර්ජනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානපිරුම් මහතා අදහස් පළ කළා. ඒ සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කිසිම වැටුප් දීමනක් වැඩි කරන්නේ නැහැ. ඒකත් පට්ටපල් බොරුවක්. මම වග වගකීමෙන් කියන මොකද මේක කතාව ආවේ මම අහලා බැලුවා ලක්ෂ්මණ කිරියල් එමෙතුමගේ මොකද්ද මේ කතාව කියලා. ඒ කතාව තිබ්බේ සාමාන්‍යයෙන් එදා ඉඳන්ම රටේ දින ක්‍රමවේදය තමයි මිනිස්සුරුවරයෙක්ගේ වැටුප වැඩි කරනකොට ඒකට සමානුපාතිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වැටුප වැඩි වෙනවා. පක්ෂ නායකයන්ගේ රැස්වීම කියන්නේ මේකට දිනේෂ් කුමාර මන්ත්‍රීතුමාත් ඉන්නවා. ඒක අපද කට්ටියත් දෙකේ ඉන්නවා. ඒ අයම යෝජනා කරන්නදී සමහර වෙලාවට දැන් මේ මිනිස්සුරුවරන්ගේ වැඩි පඩි වැඩි වුණා වින්දා වැඩි කරන්න කියලා මේ කියලා ඊට පස්සේ ඒක ගිහිල්ලා මාධ්‍යට ගිහින් කියනවා. ඕක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ඒතර යෝජනා කරලා මාධ්‍යට ගිහින් කියනවා. නමුත් අපි ඒකට පාර්ලිමේන්තින් කථානායකතුමා කිසිම අනුමැතියක් දීලා නැහැ. මේ අතර රජයේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශාල වෙනසක් පරිවර්තනයක් කළානේ. ඔය දොස්තර මහතුරුන්ට ස්ට්‍රයික් කරන්න තිබ්බනේ. සේනක බිල ප්‍රතිපත්තියේ ඖෂධ ප්‍රතිපත්තියේ ඉන්නේ කියලා. අවුරුදු 30ක් 40ක් හමස් පෙට්ටියේ තිබිච්ච සේනක බිල ඖෂධ ප්‍රතිපත්තිය අපි මේ රට ගෙනල්ලා බෙහෙත් මිල අඩු කරලා නැද්ද මිනිසුන්ගේ? ඇස්වලට කාච දෙන්න පටන් ගත්තද නැද්ද? නොමිල ඉස්සර අපේ අම්මලා කී දෙනෙක් එන්න අපි දේශපාලඥයෝ ගාවට එනද? අනේ මහත්තයෝ කාචයක් අරන් දෙන්නකෝ. කියන්න අද කවුරුත් එනවද? කාච ටික නිකන් දෙනවා. බෙහෙත් මිල අඩු කරලා ස්ටෙන්ට් ටික අඩු කරලා ස්ටෙන්ට් නිකන් දෙනවා. ස්පිතාල කීයක් අපි හදලා තියනවද? ඒකින්ද අපිට මේ අර බඩුව මෙතෙන්ට ගෙනියන්න ඕනේ නැහැ. සෞඛ්‍යයට අපි කිසිම රජයක වියදම් කරමු නැති ප්‍රමාණයක් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අපි වියදම් කරලා තියෙනවා. ඒකද ඒ බොරු කතා. ඒකට අහු වෙන්න එපා. පසුගියදා සිදු වූ වාහන පදුමිල ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. රජය මැතිවරණයට කලින් විවිධ ආකාරයේ දැන්වීම් පළ කරලා නිරන්තරයෙන් කියා සිටියේ යතුරු පැදිවල තෙමිතෙමි යන අයට නොතෙමි යන්න තම අඩු මිලට පුංචි වාහනයක් ගන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න නම් යාපාන රජයට බලය ලබා දෙන්න කියලා තමයි එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂයෙන් කීවේ. නමුත් අද වන විට වාහනයක් ලබා ගන්න තිබුණ සිහිනය සම්පූර්ණයෙන් බොද වෙන ආකාරයට දිගින් දිගටම බදු ඉහළ නංවලා කුඩා මෝටර් වාහනවල මිල විශාල ලෙස ඉහළ නංවන්නට කටයුතු යොදලා තියෙනවා. ජනතාවට නොතේරෙන නොපෙනෙන පැත්ත තමයි ඩුබායි වල සිටින එක්තරා සමාගමකට සුවිශේෂ වාසියක් ලබා දීමේ අරමුණෙන් තමයි අගෝස්තු පළවෙනිදා මේ බදු සාහනය ලබා දුන්නේ. අගෝස්තු පළවෙනි දිනේ සහ
ඊට පෙර විවෘත කරනු ලැබූ ණයවර ලිපි මගින් ආනයනය කරන බහණ්ඩ පරණ බදු යටතේම ආනයනය කරන්න පුළුවන් 2019 ජනවාරි 31 වෙනකම්. එයින් අදහස් වෙන්නේ අගෝස්තු පළවෙනි දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කළ තිබෙනවා නම් තව ඉදිරියට මාස 6ක් යනතේ අර පරණ තිබුණ බදු වලටම මේ වාහනේ ආනයනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ පුංචි කාර් මිල වැඩි වෙන විදිහට බදු පනවපු නිවේදනය නිකුත් කර දිනේදී කොතරම් ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කළාද කියලා රටට හෙළිදරව් කළොත් පාර්ලිමේන්තුවට හෙළිදරව් කළොත් මම ඒ වාසිය ලැබපු ඩුබායි සමාගමේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වෛද්‍ය සභාවේ නීති රෙගුලාසි ඇතුළත් ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු හේතුවෙන් තමාසිය ධූරයෙන් නිලාස්වීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසනවා. එය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සිය ධූරයෙන් නිවත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙලෙස අදහස් පළ කළා. ඩොලර් මත යැපෙන සමහර රාජ්‍ය නෝන සංවිධානවල මූලිකත්වයෙන් සකස් කරපු සංශෝධන ක්‍රියාත්මක කළා. වෛද්‍ය සභාව තුළ සංහිතය වෙනස් කිරීම හරහා රටේ තියෙන සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවට කවුද නායකත්වය දෙන්නේ කියන එක රට ඉදිරියේ ඔප්පු කරන්න අපි ලෑස්තියි. මේ අතර සිය ධූරයෙන් නිවත්වීම පිළිබඳව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. මෙඩිකල් ඕඩිනන්ස් චැප්ටර් 105 මේකේ පරමාර්ථය දොස්තරගොල්ලොන්ව හසුරවන්නවත්, ඒගොල්ලොන්ව නීති රීති හැටියට පාලනය කරන්නවත්, වෛද්‍ය විද්‍යාලවල කරිකියුලම් පරීක්ෂා කරන්නවත්, ඒ ලෙවල් එකේ C2 S1 ලබා ගන්න වගේ නීති ගන්නවත් ඒව නෙවෙයි. මේක පරමාර්ථය අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවට. මේකේ සමාජිකයන් සම්පූර්ණ සංඛ්‍යාව 25යි. ඕකෙන් 8 දෙනෙක් එන්නේ GMO එකේ. පීඨාධිපතිවරු 8ක් ඉන්නවා. එතකොට 25න් 16ක්ම ඇවිල්ලා ඉන්නේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂක. මේගොල්ලෝ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහමද? රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ. දැන් දොස්තරලා තමයි ප්‍රොසිකියුටර්. දොස්ලා තමයි ජජ්. සෙන්ටන්ස් කරන්නේ ඒගොල්ලෝ. දඬුවම් නිර්දේ කරන්නේ දොස්තරලා. මේකේ යුක්තියක් තියෙනවා නම් මට කියන්න. මම අර ලියුම ආයෙ ඉල්ලාස් කරගන්න. මේකේ වයස කවුරුද දන්නවද මේ ඇක්ට් එකේ? අවුරුදු 80යි. මේ කියන අඩුපාඩු හරි ගස්සලා අලුත් පනතක් වෙනවා නම් 100% එකගයි. මං හිතන්නේ මාසෙකට අඩු ගානේ 3ක්වත් වෙනවා. මම අවුරුදු 5ක් හිටියා සමාජිකයෙක් හැටියට. ඊට පස්සේ අවුරුදු 9ක් හිටියා ඒකේ ප්‍රෙසිඩන්ට් හැටියට. මේ අවුරුදු 6ක් කියමුකෝ. මේ පාර්මාර ඇතුළතදී එක වෛද්‍යවරයෙක්වත් ගිල්ටි කියලා ඔප් වෙලා නැහැ. ආණ්ඩුවට විරුද්ධව පෙළගැසෙන ජනබලයට නායකත්වය දිය හැකි පුද්ගලින් කොටුකර ගැනීමේ ව්‍යාපාරයක එක්සත් ජාතික පක්ෂයේ නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ UNP-ට විරුද්ධව ඉදිරිපත් වෙන ජනාධිපති අපේක්ෂකයන් යයි හිතාගන්න පුළුවන් උදවිය විවිධ කුමන්ත්‍රණ හරහා කොටු කරගන්න. කොටු කරගෙන ඒ අය ජනාධිපතිවරයෙක් වළක්වන්න කාරණා කුඩු සිද්ධ වෙනවා කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ නියෝගයේ වැඩවල මේ ආණ්ඩුවට විරුද්ධව පෙළගැහෙන මේ මහා ජනබල වේගයේ නායකත්වයේ දිහකි නායකයන් ඒ විදිහට කොටු කරගන්නට ආවොත් ජනතාව නිකන් ඉන්නේ නැහැ. අරලියගහ මන්දිරයේ වටලලා අගමැතිතුමා එළියට දාන තත්ත්වයට පත් වෙනවා. මහින්ද අමරවීර මැතිතුමා කථානායකතුමාට විපක්ෂ නායක ධූරයේ පිළිබඳ ලියුම දෙන්න ඉස්සෙල්ලා අපි ආණ්ඩුවෙන් එළියට යනවා කියලා ලියුම දුන්නොත් මේ ප්‍රශ්නේ විසඳුනා. ඒ ලියුම දුන්නොත් එහෙනම් විපක්ෂ නායක ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කරනවා කියන ලියුම වෙනුවට අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහත්මයා ධූරුම් දෙනවා කියන ප්‍රවෘත්තිය තමයි පත්‍රවලට එන්නේ. ඊළඟ සිංහල අවුත්තරවන්ත වෙනකොට මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මෛත්‍රීපාලිස්තුමිට පත්කර ලබනවා මයි. ජාතින් අතර ආගම් ભેදයකින් තොරව සහෝදරත්වෙන් කටයුතු කිරීමේ වැදගත්කම පූජ්‍ය බානකල උපතිස්ස හිමියන් අවධාරණය කර සිටිනවා. ඒ යාපනයේ ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් ජාතින් අතර හා ආගම් අතර ભેදයකින් තොරව ජීවත් වීම පිළිබඳ කතිකාවතක් ගොඩනැගීම සඳහා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානකල උපතිස්ස හිමියන් ඊයේ උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. යාපනය සහ දකුණ කියන්නේ දෙකක් නෙවෙයි, එකම රටේ එකම භූමියක පිහිටි ප්‍රදේශයක්. රට තුල ජාතීන් වශයෙන් වෙනස්කම් ඇති වෙලා තියෙනවා. මීට ප්‍රථම අපි ගමන් කීපයක්ම යාපනයට ඇවිල්ලා තියෙනවා. යුද්ධෙන් පස්සේ
යාපනයේ කිලිනොච්චි මුල්ලතිව් කියන ප්‍රදේශවලින් තරුණ තරුණයන් එකසිය පණහා දෙසීය කොළඹට ගෙනහල්ල මහාබෝධි අග්‍රස්වාක විහාරේ පන්සලේ ළමයි නවත්තගෙන ඒ අයට විවිධ පාටමාලා ගන්න දැනුමක් ලබාදිල මාසක දෙහක ඉතාම සහෝදරත්වයෙන් ඉඳලා ඒ අය යාපනයට හරි උතුරට එනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි විවිධ ස්ථානවල ලදරු පාසල් පවා හදාගන්න උදව් කරලා තියෙනවා. රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වන අතර දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 3 වන සඳුදායි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අගෝස්තු මස 20 වන සඳුදායි අවසන් වන අතර දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මැදගම ආදර්ශ විද්‍යාලය අසල සිදු වූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යයෙකු තුවාල ලබා උඩුගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම සිසුවා පාර මාරු වීමට උත්සාහ ගැනීමේදී මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වූ වෑන් රථයක මෙම සිසුවා ගැටී තිබෙනවා. මෙම අනතුර පාසල් ඉදිරිපිට වෙළඳ සැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කටුනායක ආරක්ෂකංශයේ නිලධාරීන් විසින් රේගුවට කරන ලද පැමිණිල්ලකට අනුව කටුනායක රේගු නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී රන් බිස්කට් පහක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑම් 500ක් බරති මෙම රන් බිස්කට් වල වටිනාකම රුපියල් 30,50,000ක් වන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවම් පිටිය මහතා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපළ පිරිසිදු කරන ආයතනයේ පුද්ගලයෙකු බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. යුරෝපයේ පිහිටා ඇති රටවල් රැසක උෂ්ණත්වයේ ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුරෝපයේ පිහිටි රටවල් රැසකට මේ දිනවල ඉහළ උෂ්ණත්වයක බලපෑම එල්ල වෙමින් පවතිනවා. ඒ අනුව රටවල් කිහිපයකම උෂ්ණත්වය මෙවන විට සෙල්සියස් අංශක 40කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ. අප්‍රිකාවේ සහරා කාන්තාරයේ උෂ්ණත්වය මෙවන විට පවතින්නේ සෙල්සියස් අංශක 48ක අගයකයි. ස්පාඤ්ඤයේ ඉහළ උෂ්ණත්වය පසුගිය දින දෙක තුල වාර්තා වූ බවටයි එරට ජනතාව පවසන්නේ. මීට අමතරව ඉතාලියේ නගර කිහිපයක අධික උෂ්ණත්වයේ හේතුවෙන් ජනතාවට අනතුරු හැඟවීමද නිකුත් කර ඇති බව එරට මාධ්‍ය පවසනවා. පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර 2003 වසරේදී පෘතුගාලෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 47.4 වාර්තා වී තිබුණා. මෙවන විට එම සීමාවද ඉක්ම ගොස් ඇති බැවින් ජනතාව පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි. විද්‍යාචින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට යුරෝපා කරේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ඉතා භයානක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. සියත ප්‍රධාන පුවත් විකාශය නිමවට පස් වෙනවා. යලිත් හමුවේ හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.